අපිට මතකයි මේ රටම එක පාර්ටම නැවතිච්ච දවසේ සයිබර් අවකාශයේ ලියුණා ජනපති නුඹයි නුඹ ගියදා මා හඬපු කියලා අපූර්ව වැකියක්. අද කලාකරුවන් හැටියට අපිත් ලියනවා වැකියක් අගමැති ඔබයි දූවිල්ලෙන් අපි නෙලපු කියලා. ඒ වගේම අපිට අපි දන්නවා ජනබලය කියන දේ ලෝකේ තියෙන ශක්තිවන්තම බලය. ෆිලිපීනයේ සිද්ධ වුණ ආකාරයට මිනිස්සු වීදි බැහැලා මිනිසුන්ට හුරු නුගේගොඩ රැලිය, එහෙම නැත්නම් ගෝල් ෆේස් රැලිය, ජනබලය වැනි සෙනගක් අරලියගහ මන්දිරයේ වටලනකන් ඉන්නේ නැතිව අපි ආරාධනා කරනවා වික්‍රමසිංහ මහත්තයාට දැන් එළියට එන්න. ඇවිල්ලා ඔබත් පටන් ගන්න. ඔබ කියන්න නුගේගොඩට එන්න, ඔබේ වික්‍රමසිංහ හුළඟ හදන්න කියලා බලන්න ඔබට කී දෙනෙක් ඉන්නවද? රාජිත සේනාරත්න අමාත්‍යවරයාට සහ පුතාට කියනවා මිනිස්සු ළඟට ගිහිල්ලා නිකං අනවශ්‍ය ප්‍රශ්න ඇති කරලා ලැජ්ජාවට පත් වෙන්න එපා. අරලියගහ මන්දිරයේ පූර්වාදර්ශයට ගන්න රූපවාහිනියෙන් ලැබිච්ච පණිවිඩය. ඒ වගේම අපි ඉල්ලීමක් කරනවා අපේ අලුත් අගමැතිතුමාට. රූපවාහිනී සංස්ථාවත් ස්වාධීන රූපවාහිනී සංස්ථාවත් ලේක් හවුස් එකත් රජයේ හොරණෑ බවට පත්වෙච්ච යුගය හමාර කරමු. විරුද්ධ මතධාරීන්ටත් වෙලාව වෙන් කරලා අපි මේ ගමන වෙනස් කරමු කියන ඉල්ලීමත් මේ වෙලාවේ කරමින් අපිත් එක්ක හිටගත්ත මේ රටේ නායකයා පාවා දෙන්න සංගම් කීපයක් අපි අහනවා. පරවැසි බලය නමින් අපි හඳුන්වපු බලය අද අගමැතිතුමා හිටපු පෙන්නමින් ඉන්නවා. රටක නායකයෙක් දුක කියන්න ඕනේ රටට, පරයා කියන්නේ පිට මිනිසා. අපි දැක්කා විදේශ තානාපතිවර ළඟ කුඩා දරුවෙක් මෙන් අඬමින් කේලම් කියමින් ඉදීමේදී පරවැසි බලය ඔබ හිටගත් තැන හරි බවත්, අපි හිටගත් තැන අපිට හරි බවත් අපි මතක් කරනවා. අවසාන වශයෙන් කියන්න තියෙන්නේ අරලියගහ මන්දිරයෙන් ඔබව පන්න ගන්න විකුණු රට රණවිරුවන් නැවත බේර ගන්න. පන්න පන්න ටොකු කන්නට වෙනවා කිව්වා ඔන්න, යන්න වගේ ඉන්න එපා, එන්න කලින් යන්න.